අධිකරණ තීන්දුවට මම ගරු කරනවා පිසනමනවා ඒ ගැන කිසිම වාදයක් විවාදයක් නැහැ අද මේ නඩු තීන්දුව දෙස ඩිජිටල් බැංකුකරණයේ 20 වසරක විශ්වාසය ලංකපේ ඔබේ විශ්වාසනීය දෙවියන් ජාලය බලන විට මේ නඩු තීන්දුවේ සඳහන් වෙන ප්‍රධාන කාරණයක් තමයි ඒ තීන්දුවෙන් මට කෝටි 10ක මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ තීන්දුවේ පැහැදිලි ලෙසම කියනවා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම්කිසි වැරැද්දක් කළොත් ඒ වැරැද්ද සඳහා ජනාධිපතිවරයා වගකිය යුතුයි කියලා ඇත්තටම මේ தත්ත්වයේ උඩ තමයි මට කෝටි 10ක් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ මේ වන්දිය පිළිබඳව කතා කරන විටත් මේක දඩ ගැසීමක් නෙවෙයි කිසිම තැනක දඩ ගැසීමක් නෙවෙයි සමහර මගේ දේශපාලන ප්‍රතිවාදීන් මේක ප්‍රචාරය කරනවා මට කෝටි 10ක් දඩ ගහලයි කියලා කෝටි 10ක් දඩ ගහලා නැහැ කෝටි 10ක වන්දියක් ගෙවන්න තීන්දුව කරලා තිබෙනවා නමුත් කෝටි 10ක වන්දියක් ගෙවන්නත් මට එහෙම ආදායම් ඇති කෙනෙක් නෙවෙයි ඉතින් මම ඉදිරියේ බලාපොරොත්තු වෙනවා රටේ මා හිතවත් ත්‍රිංගෝ අය ඒ පුළු පුළුවන් අයගෙන් ඉල්ලගෙන එවැනි මුදලක් මම හදා ගන්න. එතකොට මේ නඩු තීන්දුවේ තියෙන පැහැදිලිවම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් කරන වැරදි නිසා එහි වගකීමක් ජනාධිපතිවරයාට එන්නේය. ඒ අනුව ජනාධිපතිවරයාද මේකට වගකී යුතුය කියලා ඒ අනුව තමයි මට කෝටි 10ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාරණාව නැත්නම් ඇත්තෙන්ම මම මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන තත්ත්වයට තමයි මේ නඩු වාර්තාව තිබෙන්නේ. මේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා දැන් අවුරුදු 4ක කාලයක් මම පාර්ලිමේන්තුවේ රැස්වීමවල විවිධ ස්ථානවල මම කියලා තියෙනවා මම ඒ වගේම පාස්සු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු කොමිෂන් සභාවේ ඒ වගේම රාස් පොලිසිය මගෙන් ගත්ත ප්‍රකාශවලදී ඒ සෑම තැනකදීම මම කියලා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම තොරතුරක් මට වාර්තා වුණේ නැහැ කිසිම නිලධාරියෙකුෙන් කියන එක. ඒ මම මේ අවුරුදු 4ක් කියපු එක. ගෞරවනීය විනිශ්චයකාරතුමාලා අධිකරණය ඒක පැහැදිලිව සටහන් කරලා තිබෙනවා. ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නැත කියන එක. චන්ද්‍රිකා වණ්ඩාරනායක මැතිණියටත් ලක්ෂ 3000ක් වන්දි ගෙවන්න සිද්ධ වුණා. වෝටර්සේජ් හෝටලේ ප්‍රශ්නය පිළිබඳව මේ රටේ රජයේ සේකෝ දේශපාලඥයෝ මෙහෙම වන්දි ගෙවුවා ඕඩ තරම් තිබෙනවා. නමුත් මේක මේ පාස් ප්‍රහාරය කියපුවාම විශාල සිද්ධියක්, විශාල ප්‍රශ්නයක්, ඛේදනීය ප්‍රශ්නයක්. ඒ නිසා මේ ගැන ලොකු අවධානයක් රටේ ජනතාවගේ යොමු වෙලා තිබුණා. ඒ තුල තමයි මට මේ කෝටි 10ක් දාපු එක වන්දියක් දාපු එක පිළිබඳව විශේෂයෙන්ම සමාජයේ කතාබහට ලක්වන්නේ සමහර අය කියන්නේ මේ දඩ ගහලයි කියලා. නමුත් කොහෙත්ම දඩ ගහලා නෙවෙයි. මේක වන්දියක් ගෙවීමයි.